අවසරයි ස්වාමින් වහන්ස අද දවසේ ඔබ වහන්සේගෙන් අහන්නට තියෙන පළමු ප්‍රශ්නේ වන්නේ පෞගේ කාලය පුරාම අපිට අහන්නට ලැබිච්ච ප්‍රවෘත්ති අතරින් මේ දරුවන් රැවටීමට ලක්වීම දෙමව්පියන්ට බොරු කියලා නිවසෙන් එළියට යන දරුවන් සමහර අවස්ථාවල නිවසට පැමිණෙන්නේ නිසල සිරුරක් හැටියට නිවසින් එළියට ගිහිල්ලා මිතුරන් එක්ක මත්පැන් පානය කරනවා ඒ වගේම වැරදි ලිංගික කටයුතු වලට යොමු වෙනවා අවසානයේ ඒවයි ප්‍රතිඵලයක් හැටියට සියදිවි නසා ගැනීමක් හෝ එහෙම නැත්නම් කෙනෙක් අතින් ඝාතනයට ලක්වීමක් සිදු වෙනවා තාමත් මේවයි ඇත්ත නැත්ත සමහර තැන්වල හෙළිදරව් වෙලා නැහැ නමුත් ස්වාමින් වහන්සේ මේවායින් දරුවන් මුදවා ගන්නට දෙමව්පියන්ටත් කල හැකි දෙයක් තියනවාද එය ධර්මානුකූලව අප විසඳාගත යුත්තේ කෙසේද යන්නයි අද දවසේ ඔබ වහන්සේගෙන් අපි අහන පළමු ප්‍රශ්නය අවසරයි ස්වාමින් වහන්සේ පින්වත් මහත්මයා මට මුලින්ම යොමු කරන ප්‍රශ්නය තමයි වර්තමාන සමාජයේ මේ පාසල් පද්ධතිය අධ්‍යාපනය ලබන දරුවන් බලවත් ආකාරයෙන් වැඩිහිටියන්ගේ රැවටීම් වලට අන්‍යයන්ගේ රැවටීම් වලට ලක් වෙලා ඒ අය ලිංගික වශයෙන් දූෂණයට ලක් වෙනවා ඒ නිසා මේ අයට බරපතල කායික අනතුරු සිද්ධ වෙනවා ඒ වගේම සියදිවි නසා ගැනීම මෙහෙම නැත්නම් සැක සහිත මරණයන් පවා සිද්ධ වෙනවායි කියන කාරණය මහත්වයෝ කාමය කියන කාරණය මේ ලෝකය හටගත්ත දාපතන් සත්වයා තුල ඇති වුණා වූ ධර්මතාවය ඒක අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍රගත ධර්මයට අදාළව අග්ගඤ්ඤ සූත්‍රයේ බොහොම පැහැදිලිව තියෙනවා මේ ලෝකේ හට ගැනීම සිදු වුණේ කොහොමද කියලා. කල්ප විනාශයක් සිද්ධ වුණාට පස්සේ නැවුම්ම මේ ලෝකය හටගනිද්දී මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහ පොළව බොහොම ප්‍රණීත රසවත් සුවඳවත් මීවදයක් වගේ සුවඳ ඇති යෝගට් එකක් බඳු මහ පොළවක් රස පොළවක් පහළ වෙනවා කියලා. ඒ රස පොළව මුලින්ම තොලගාන්නේ ඒ රස පොලේ සුවඳ ස්පර්ශය වෙන්නේ මහත්මයේ ආබස්සරා බ්‍රහ්මලෝකෙන් ආලෝක සංඥාවෙන් ආවා වූ බ්‍රහ්මයින්ට. එතකොට මේ ආබස්සරා බ්‍රහ්මලෝකය කියන්නේ වේදනාවේ ආස්වාදයේ මිදින්නා වූ බ්‍රහ්ම කොටස්. සමාධිය තුල ජීවත් වෙන්නා වූ බ්‍රහ්ම කොටස්. පංච නීවරණ යටපත් වුණා වූ සප්තබොධංගයන් තුල ජීවත් වෙන බ්‍රහ්ම කොටස්. එතකොට මේ ආබස්සරා බ්‍රහ්මලෝකේ බ්‍රහ්මයෝ මේ මනුස්ස ලෝකෙට මේ නැවුම් මහ පොළවට ඇවිල්ලා මේ සුවඳ ආග්‍රහණය කරලා ඒ සුවඳට වහ වැටිලා ඒ ස්පර්ශයට බැඳිලා ඒ පර්ශය කෙරේ ඇලීම් ඇති කරගෙන ඒ රස පොළව දිව ගානවා රස වැඩි වෙනවා ඊට පස්සේ ඒක කඩාගෙන යනවා අවසාන රස පොළව තෘෂ්ණාව නිසාම විනාශ වෙලා යනවා ඊට පස්සේ අර තම්පල පහළ වෙනවා පැණිහතු ඇල්හාල් පහළ වෙනවා උදේ වපුරල හවසට අස්වැනු ගන්න ඇල්හාල් ඉතින් මෙවැනි මේ අවස්ථාවකදී මේ සත්වයා දැන් මිනිස්යෝ බවට පත් වෙලා ඉන්න මේ ආලෝක සංඥාවෙන් ආපු බ්‍රහ්මයෝ මේ තෘෂ්ණාව නිසාම තෘෂ්ණාවේ උද්දල්භාවය නිසා මේ අයගේ කය ඝන වෙලා මේ ආලෝක සංඥාවෙන් ආපු බ්‍රහ්මයින්ගේ රූප මනුෂ්‍ය රූප බවට පත් වෙනවා. එතකොට මේ මනුෂ්‍ය රූපයක් බවට පත් වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? මේ තෘෂ්ණාව නිසාම මේ ඇල්හාල් කෙරේ තෘෂ්ණාව නිසාම මේගොල්ලෝ කරන දේ මොකද? මේගොල්ලන්ට කාමයේ සකස් වෙනවා. එකිනෙකාට දිස්ස බලන් ඉන්න. මොකද ආ මේගොල්ලෝ ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙන් වෙලා නැහැ. බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයෝ මේ ස්ත්‍රී පුරුෂ වශයෙන් නැහැ. රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ඉපදුනොත් එහෙම නැත්නම් අනාගාමි බ්‍රහ්මතලවල ඉපදුනොත් එහෙ බ්‍රහ්මයෝ විතරයි ඉන්නේ. බ්‍රහ්මයෝ කියලා කාරණයක් එහෙ නැහැ. ස්ත්‍රී පුරුෂ ભેදයක් එතන නැහැ. සියල්ලම බ්‍රහ්මයින් බවට පත් වෙලා තමයි උප්පත්තිය සකස් කරගන්නේ. එතකොට මේ බ්‍රහ්මයින් උනා කියලා ඒගොල්ලන්ට පුරුෂ ලිංගයක් නැහැ. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. තේනවා දැන් බ්‍රහ්මයා කියුවාම අපි හිතන්න පුළුවන් එයාට පුරුෂ ලිංගයක් තියෙනවා කියලා. එහෙම වෙන්න බෑ. මොකද එහෙම වෙන්න බෑ කියන්නේ ඇයි? ආබස්සරා බ්‍රහ්ම ලෝකෙන් ආලෝක සංඥාවෙන් ආපු බ්‍රහ්මයෝ මුලින්ම මේ තෘෂ්ණාවෙන් කය ඝන වෙලා මනුස්ස රූපය බවට පත් වෙලා ඊට පස්සේ මේ තෘෂ්ණාවෙන් ඔද්දල් වෙලා මේ වර්ණය සැපේ බලය වැඩි වෙලා එකිනෙකා දිහා බලන් ඉනවා. එකිනෙකා දිහා බලන් ඉන්නකොට ඒගොල්ලන්ට රාගය ඇති වෙනවා. ඒ රාගය ඇතිවීම සමගම තමයි අතීත සංස්කාරයන්ට අදාළව ස්ත්‍රී පුරුෂ භාවය ඇති වෙන්නේ. පුරුෂ ලිංගය සහ යෝනි මාර්ගය කියන කාරණේ ඒ දෙගොල්ලන්ට ඇති වෙන්නේ අර එකිනෙකා දිහා බලාගෙන ඒ කාමයන් වැඩෙද්දී අතීත සංස්කාරයන්ට අදාළව ස්ත්‍රී සංස්කාරයන් බලවත් අයට යෝනි මාර්ගයකුත් පුරුෂ සංස්කාරයන් බලවත් අයට පුරුෂ ලිංගයකුත් ලැබෙනවා. එහෙම තමයි ඒක ධර්මානුකූලව අපි විග්‍රහ කරගන්න ඕනේ. එහෙම ලැබුණට පස්සේ මහත්යෝ ඒගොල්ලෝ ලිංගිකව හැසිරෙනවා. ඔන්න දැන් ඒගොල්ලෝ කාමයේ වර්ධව හැසිරෙනවා.
ඒගොල්ල කාමයේ වර්ධවා හැසිරෙද්දී ඉන්න අනිත් ප්‍රජාවට මේක හරි ආගන්තුක දෙයක්. ඒගොල්ල මේකට කැමති වුණේ නැහැ. ඒගොල්ල හිතුවා දෙයනේ අපි මේසා සුන්දර සමාධියේ සුවේ විදෙන් හිටපු අපි මේසා පංච නීවරණ යටපත් කරගෙන හිටපු අපි දැන් මේ මොකද්ද අපේ ඇයිට වෙලා තියෙන්නේ? එහෙම කියලා මාත්‍යෝ අර ලිංගිකව හැසිරෙන අයට ඒගොල්ල ගල් ගැහුවා. ඒගොල්ල පස් ගැහුවා. ඒගොල්ල මඩ ගැහුවා. ඒ නිසා ඒගොල්ලන්ට විවෘතව ලිංගික ක්‍රියාවලිය දෙන්න බැරි වුණා. අන්න ඊට පස්සේ මොකද කරන්නේ? මේගොල්ල යම් ආවරණයක් හදන්න පටන් ගත්තා. පොඩි මඩුවක්, පොඩි ගෙයක්, ගල් කුටියක්. ඒ වගේ ආවරණයක් තුල, ඒ කියන්නේ නිවාස තුල ජීවත් වීමේ අන්න පුරුද්ද ඒගොල්ල ඇති කරගත්. ඒ නිසා මහත්තයෝ කාමය කියන කාරණය මේ වර්තමානයේ ඇතිවෙච්චා වූ තත්වයක් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අවිද්‍යාව යම් තැනකද එතන අනිවාර්යෙම තෘෂ්ණාව තියෙනවා. ඒ තෘෂ්ණාව යම් තැනකද එතන අනිවාර්යෙම රූපේ ආස්වාදය, කාමයේ ආස්වාදයන් අනිවාර්යෙම සකස් වෙන ධර්මතාවයන්. ඒ නිසා කාමයන් කියන කාරණේ, රාගය කියන කාරණේ ලෝකය හට අරගෙන මුල් අවස්ථාවේදීම ලිංගික වශයෙන් වෙන් වෙන් ස්ත්‍රී පුරුෂ භාවයට පත් වෙලා කාමයන් නැති වෙලා ලිංගික හැසිරීමේ ක්‍රියාවලියට පටන් ගත්තා. දැන් ඉන් පස්සේ සමාජයේ අවුලක් වෙනවා. දැන් ඉතින් මේගොල්ලෝ ලිංගිකව හැසිරෙන්න පටන් ගත්තා. කායික ශක්තිය වැය වෙනවා. ඒ නිසා වැඩිපුර නිෂ්පාදනය තියෙන්න ඕනේ, වැඩිපුර කුෂිකර්මයේ තියෙන්න ඕනේ, වැඩිපුර ආහාර තියෙන්න ඕනේ. අවශ්‍යතාවයන් වැඩි වෙනවා. ඉතින් එහෙම වැඩි වෙද්දී සමාජය තුල ගැටුම් වැඩි වුණා. ඒ නස් වෙන්න පැහැර ගත්තා, අනිත් කෙනාගේ දේ කඩා වඩා ගත්තා, අනිත් කෙනාගේ දේ උදුර ගත්තා. එහෙනම් දැන් මොකද ජීවත් වෙන්න ඕනේ? නඩත්තු කරන්න ඕනේ, වැඩිපුර ආහාර ඕනේ. මේවා නිසා සමාජය තුල අවුලක් ඇති වුණා. ඒතෝරේ අවුල ඇති වුණ වෙලාවේ ඒ ප්‍රජාව මොකද කරන්නේ? තමන් තුලින් නායකයෙක් තෝරගන්නවා. ඒතෝර නායකයා තෝරගත්තේ අද වගේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් නෙමෙයි, ඡන්ද බලයෙන් නෙමෙයි. එදා ඒ නායකයා තෝරගත්තේ මහත්තයෝ අතේ පයේ හයියෙන්. කවුද ඒ ප්‍රජාව තුල ඉන්න හොඳට ශක්තිමත් කෙනා, අනිත් අය කායිකව දමනය කරන්න පුළුවන් කෙනා, අනිත් අයට වඩා අතපය හොඳට ශක්තිමත් කෙනා? අන්න එයා පාලකෙක් හැටියට තෝරගත්. එහෙනම් බලන්න මේ ලෝකය හටගත්ත මුල් අවස්ථාවේදී කාමයන් විසින්ම, රාගය විසින්ම සමාජය තුල බලවත් අර්බුදයක් හැටගැද්දී, ඒ කාමයන් හේතුවෙන්, රාගයන් හේතුවෙන් අර්බුදේ අදට ආපු මේ ආගන්තුක දෙයක් නෙමේ. ඒ ලෝකය හටගත්ත මොහොතේ මේ අර්බුදය මේ වගේම ආවා. දොන මේ අර්බුදේ මේ වගේම එද්දී ඒ අය කළේ මොකද්ද? ඒ අර්බුදේ පාලනය කරගන්න පාලකෙක් පත් කරගත්තා. අන්න එතනයි ඒගොල්ල එතනින් මේ ප්‍රශ්නෙට විසඳුම හැටියට ඒගොල්ල සිද්ධ කළේ. ඒගොල්ල පාලකෙක් පත් කරගෙන ඊට පස්සේ ඒ ප්‍රජාව තුල සිදුවෙන ආ වැරදි දේවල්, අසාධාරණ දේවල්, සම්මතයෙන් තොර දේවල් පාලනය කරගෙන ඒගොල්ලන්ගේ සමාජය ඉස්සරහට අරන් ගියා. එහෙනම් මාත්‍යෝ වර්තමාන සමාජයේ දරුවන් කාමයන්ට යොමුනා කියන කාරණය, දරුවන් නොමග යනවා කියන කාරණය, දරුවන් වැඩිහිටියන් හෝ ගුරුවරුන් රවට්ටනවා කියන කාරණය, ඒක අද ඊයක වෙච්ච දෙයක් නෙමෙයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අතීතෙත් ලෝකේ හටගත්ත වෙලාවෙත් මේ ප්‍රශ්නේ ඇති වුණා. ඒ ප්‍රශ්නෙට විසඳුම හැටියට එදා ජනතාව තෝරාගත්තේ ශක්තිමත් පාලකේ අතපය හයියෙන්. නමුත් අද වර්තමාන සමාජය තුල සම්මතයක් තියෙනවා පාලකෙක් පත් කරගන්නේ ප්‍රජාතන්ත්‍රවාදීන් කියලා. ඒ නිසා සමාජය තුල පසුගිය අවුරුදු ගානක පුරාවට මේ සිද්ධීන් වෙනවා. හිටපු ගමන් පාසල් වයසේ ගෑනු දරුවෝ දූෂණය වෙනවා, මරා දානවා. ඒවට කලේ කවුද කියලාවත් හොයාගන්නේ නැහැ. ඒ වගේම බලවත් දූෂණයන්ට ලක් වෙලා ඒගොල්ලෝ මුළු ජීවිත කාලෙම සමාජයට මුණ දෙන්න බැරුව ජීවත් වෙනවා. මුළු ජීවිතේම විනාශ වෙනවා. විවාහ ජීවිත පවා ඒගොල්ලන් කඩාකප්පල් වෙනවා. ඉතින් ඒ නිසා මෙවැනි කාරණාවන් දිගින් දිගටම ගලාගෙන ආපු සමාජයකයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ තත්වය යම් වෙනසක් ඇති කරන්න නම් මහත්වෝ අපි කොච්චර කතා කළා කියලාවත් හරියන්නේ නැහැ. අපි ධර්මයට අදාළව කොච්චර බණ කිව්වත් කියන කාරණේ අදාළ නැහැ. එහෙනම් මම දැන් ඊයේ දවසේ කාට හරි කිව්වා සමාජයට ස්වාමින්වහන්සේලා කොච්චර බණ කිව්වත් සමාජයේ දවසින් දවස සදාචාරාත්මකව දුර්වල වෙනවා කියලා. ඉතින් ඒක ඇත්ත, අපිට ඒක පේනවා. සමාජයේ සදාචාරාත්මකව දුර්වල වෙනවා. එතකොට දැන් කෙනෙක් කියන්න පුළුවන් එහෙනම් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාගේ බණ කීමේ අර්ථයක් නැහැ නේද කියලා. එහෙම නැත්නම් ඔබ වහන්සේලාගේ ධර්මයේ ශක්තියක් නැද්ද? නැහැ. බණ කීමෙන් වැඩක් නැත්තේ නැහැ. ධර්මයේ ශක්තියක් නැත්තේ නැහැ. ස්වාමීන් වහන්සේලා තුල තමන්ගේ සංඝ ගුණයක් නැත්තේ නැහැ. නමුත් අපි මේ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව ගලපන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව ගලපන් නැතුව කොහෙන් හෝ බාහිරින් අපි මේක විසඳුම් හොයනවා නම්, නැත්නම් චෝදනාවන්ට ලක් කරනවා නම් අපිට ප්‍රශ්නේ කවදාකවත් විසඳ ගන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ආදම්මික සූත්‍රයේදී බොහොම පැහැදිලිව දේශනා කරනවා රටේ රාජ්‍ය නායකයා ධාර්මිෂ්ඨ විය යුතුයි කියලා. මුලින් දෙවනුව රටේ ඇමති මණ්ඩලය, තුන්වෙනුව රටේ මන්ත්‍රී මණ්ඩලය,
ඊට පස්සේ තමයි හතරවෙනුව මහා සංඝ රත්නේ ධාර්මික වෙන්නේ. ඉහළ තුන කුණු වුණොත් සංඝ සමාජයත් කුණු වෙනවා. මේ ඉහළ හතරම කුණු වුණොත් ජනතාවගේ අධ්‍යාත්මයත් කුණු වෙනවා. මේ මේ සුන්දර හේතුඵල ධර්මයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපිට මේ මේ ධර්මයන්ගෙන් තොරව අපිට විසඳුම් කතා කරන්න බැහැ. අපේ වුණාට කතා කරන්න බැහැ. ඒ වර්ථවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ හිතන්න රටේ රාජ්‍ය නායකයා රටේ ඇමති මණ්ඩලය මන්ත්‍රී මණ්ඩලය දූෂිත නම් ඒ අය සදාචාරාත්මකව සමාජයේ ගොඩනගන්න උත්සාහයක් ගන්න නැත්නම් ඒ අය වැඩිපුරම ප්‍රවර්ධනය කරන්නේ උත්සාහ ගන්න මිච්ඡා ආජීවයන් නම් එක පැත්තකින් මත් වතුර මත් කුඩු ඒ පැත්ත වේගෙන් ඉහළ යනවා ගංජා වැනි දේවල් නීතිගත කරන්න යනවා ඒ වගේම හන්දියක් කන්දියක් ගන්න යාල ස්පායිට් වර සම්බාහන ආයතන යොදලා ඒ සම්බාහන ආයතන කියන්නේ මිච්ඡා ආජීවයක් මනුෂයා විකිනීමක් මනුෂයාගේ රූපය විලිංගිකව විකිනීමක් ඒ නිසා බරපතල මිච්ඡා ආජීවයක් ඒ සම්බාහන ආයතන ඒ නිසා අපි මේ හන්දියක් කන්දියක් ගානේ මේ සමාජය තුළ මිච්ඡා ආජීව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් රජයේ විසින් අරගෙන යනවා එහෙනම් බලන්න ඉතින් මේ අදම්මික සූත්‍රයට අදාළව මේ මුල් කාරණා හතර කුණු වෙලානේ තියෙන්නේ රාජ්‍ය නායකයා කියන අර්ථයත් ඇමති මණ්ඩලය කියන අර්ථයත් මන්ත්‍රී මණ්ඩලය කියන එක අද විතරක් වෙච්ච දෙයක් නෙමෙයි මේ ආණ්ඩුවට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි අතීතයේ තිබ්බ හැම ආණ්ඩුවටම වෙච්ච දෙයක් ඒ නිසා ඒ තුන කුණු වුණාට පස්සේ සංගයා කොච්චර බණ කිව්වත් ඒ සංගයා මොනතරම් ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙලා බණ කිව්වත් අපිට උඩ තුන වෙනස් කරන්න බෑ මොකද උඩ තුන වෙනස් කරන්න නම් ඒතකොට සංගයා දේශනා කරන ධර්මයට අදාළව මේ ඉහළ කණ්ඩායම් තුන පවතින ඕනේ එහෙනම් අපි සමාජයට ගිහිල්ලා කොච්චරවත් දුකෙන් මිදෙන මාර්ගය වෙන ආරියෂ්ඨාංගික මාර්ගයේ සමාජගත කළා මිච්ඡා ආජීවයේ ආදීනවයන් අපි කොච්චර සමාජගත කළා ද්වේෂයේ වෛරයේ ක්‍රෝධයේ ආදීනවයන් අපි කොච්චර සමාජගත කළා මේ ඉහළ කණ්ඩායම් තුන ඒ කියන්නේ රාජ්‍ය නායකත්වයේ ඇමති මණ්ඩලය මන්ත්‍රී මණ්ඩලය මේ සංඝ සමාජයේ දේශනා කරන්නා වූ ධර්මයට කිසිම වටිනාකමක් දෙන්නේ නැත්නම් මාත්‍ය සංඝ සමාජයට චෝදනා කළා තේරුමක් නැහැ මෙතෙන්දී සංඝ සමාජයට කරන්න කිසිම දෙයක් සංඝ සමාජයට කරන්න පුළුවන් එක දෙයයි ජනතාව දැනුවත් කිරීම. ඔබට මේ தત્ත්වේ වෙනසක් අවශ්‍ය නම් එදා ලෝකය හටගත්ත වෙලාවේ මිනිස්යන් තුල අලුතෙන් නැවුම්ම කාමයේ උපදිලා. මිනිස්යා ස්ත්‍රී පුරුෂ වශයෙන් බෙදිලා. ඊට පස්සේ කාමයන් හැසිරිලා. ඒ කාමයන් හැසිරීම නිසා සමාජය තුල ඇති වුණා වූ අර්බුදය. ඒ කියන්නේ ආගන්තුකව කාමයේ හැසිරීමක් ඉතන සිද්ධ වෙන්නේ. ඊට විශ්සෙල්ල ඒකල දැනගෙන හිටියේ නෑ මේ කාමයේ මේම හැසිරීමක්. ඒතොර ආගන්තුකව ඇති වුණා වූ මේ தત્ත්වේ නිසා එදා සමාජය තුල ඇති වුණා වූ අර්බුදය ගැටුම විසඳන්න ඒගොල්ලෝ පත් කරගත්තේ නායකයෝ. ඒ නිසා අද සමාජය තුල අමුතුවෙන් දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. කාමයන් කියන කාරණේ කවදත් ලෝකයේ තුල තිබ්බා. රාගය කියන කාරණේ කවදත් අවිද්‍යාව යම් තැනක තියෙනවා නම් කාමරාග පටික වේතන තියෙනවා. ඒ කාමරාග පටිකයන් අපි නිරෝධය කරන්නේ අනාගාමී බ්‍රහ්ම උපතක. නමුත් පාලකයෙක් තුලින් අපි දක්ෂ වෙන්න ඕනේ යහපත් පාලකයෙක් තුලින් අපේ කාමරාග පටිගයෝ විනයක් ඇතුව ඉස්සරහට අරගෙන යන්න. ඒතකොට යහපත් පාලකෙක් පහළුණාට පස්සේ විනයක් ඇතුව Tamanගේ කාමයන් ඉස්සරහට අරන් යන්න ධර්මයක් මෙතන තියෙනවා. එසා අපි මේ ධර්මයේ ආරෂ්ඨාංගික මාර්ගය තුලින් දේශනා කරන සැප ලබන්නා වූ මාර්ගය. මොකද බුදුරජාණන් වහන්සේ අපි කාටවත් කාමයන් තුල ජීවත් වෙන්න එපා කියලා නෑ. ඕනෑම ගිහි කෙනෙකුට පංචශීලයේ ආරක්ෂාව තුල ආජීව අටමක සීලයේ ආරක්ෂාව තුල Tamanගේ ස්වාමපුරුෂයා එක්ක Tamanගේ බිරිඳත් එක්ක කාමයේ හැසිරීමේ අවස්ථාව තියෙනවා. නිදහස තියෙනවා. සෝවාන් ඵලයට පත්වෙච්ච ගිහි කෙනෙක් තුලත් සකෘදාගාමි ඵලයට පත්වෙච්ච ගිහි කෙනෙක් තුලත් තමන්ගේ ආර්ය සීලය රැකෙමින් තමන්ගේ ආර්ය සද්ධාව රැකෙමින් තමන්ගේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය ශක්තිමත් කරමින් තමන්ගේ බිරිඳ තමන්ගේ සාම්පුරුෂයා එක්ක කාමයේ හැසිරීමේ නිදහස තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයේ කොතනකවත් ඒ නිදහස අහිමි කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ අයිතිය පිළිගත්තා. නමුත් ඒ අයිතිය අපි දේශනා කරනවා. ඒ ධර්මය අපි දේශනා කරනවා. නමුත් ඒ ධර්මය අපි දේශනා කරද්දී පවතින රාජ්‍යයන් පවතින නායකයින් ජනතාව කාමයේ වැරදි හැසිරීම් දිශාවටම නම් යොමු කරන්නේ ඈ හන්දියක් කන්දියක් ගානේ කාන්තාවන් විකිනෙන කාන්තාවන්ගේ ලිංගිකව මේ වහල්භාවයට පත් කරන ඈ එවැනි තත්වයන්ට සමාජයේ යොමු කරනවා නම් ඒවා නිකන් වෙන්නේ නැහැ ඒවට රජෙන් බලපත්‍රයක් ගන්න ඕනේ රජයට බදු ගෙවන්න ඕනේ තේන්න. ඉතින් එවැනි තත්වයකට රජයේ එවැනි දේවල් ප්‍රවර්ධනය කරනවා නම් අපි මේ පැත්තෙන් කොච්චර ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කළත් තේරුමක් නැහැ. අපි දේශනා කරත් නැහැ. ඒ නිසා අපි මේ සමාජය තුළ දකින්නේ සුන්දර හේතුඵල ධර්මයක්. ඒ සුන්දර හේතුඵල ධර්මය තමයි අධාර්මික නායකයින්ගේ අධාර්මික ඇමතිවරුන්ගේ අධාර්මික මන්ත්‍රීවරුන්ගේ ඵලය. එච්චර. අංගාංග කතා කරලා වැඩක් නැහැ.
ගුරුවරු නිවැරදි කළා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔය තීන මේ හෝටල් ටික එහෙම නැත්නම් ඒ අය ගිහිල්ලා මේ කාමර ගන්න ස්ථාන ඒවා නත වැහුවා කියලා ඒවා නතර කළා කියලා මේක නවතින්නේ නැහැ. විනයක් තියෙන්න ඕනේ. තේන්න. නීතියක් තියෙන්න ඕනේ. අධිකරණයක් තියෙන්න ඕනේ. ඒවා ක්‍රියාත්මක වෙන්න ඕනේ. නමුත් මේ එකම දෙයක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එදාර ශක්තිමත් මිනිසෙක් නායකයෙක් හැටියට පත් කළේ එයාගේ අතේ පයේ හයියෙන් හරි වැරදි කරන කෙනා දමණය කරගන්න. එදා දමණය කළේ එහෙමයි. ඒකයි නායකයාට අතපය හයිය කෙනෙක් පත් කරගත්තේ. අනිත් ඇයට ගිහලා ගහලා හරි ඒක කරන්නේ. නමුත් වර්තමානයේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ තුල එහෙම කරෙන්නේ නැහැ. එනිසා නීතියක් තියෙනවා, අධිකරණයක් තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න පොලිසියක් තියෙනවා. ඉතින් එහෙමනම් මේ එකම තැනකින්වත් අද මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ හරියාකාරව. නේ? හරියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. ශක්තිමත් නීති පද්ධතියක් තියෙනවා නම්, ශක්තිමත් දඬුවම් ක්‍රමයක් තියෙනවා නම් අද මේ වැරදි මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ අපිට පුළුවන් මේ සමාජය තුල ඒක පාලනය කරගන්න. නමුත් ඒවා පාලනය වෙන්නේ නැත්තේ මේ පවතින ආයුව අධිකරණ ක්‍රියාවලිය, නීති ක්‍රියාවලිය, පොලිසිය ක්‍රියාවලියන් ශක්තිමත් කරන්න රජය මැදිහත් වෙන්නේ නැහැ. ඇයි මැදිහත් වෙන්නේ නැත්තේ? ඒ අය දූෂිත නම් ඉන් පල්හා තින කොටස් පිරිසිදු කරන්න ඒගොල්ලන්ට පුළුවන් කම නැහැ. ඒ කුණුවීම ගලාගෙන යනවා පල්හාට. ඒ කුණුවීම ගලාගෙන යනවා. නමුත් ශක්තිමත් නීති පද්ධතියක් තියෙනවා නම් මේ රටේ කිසිම නවාතැනක මේ රටේ කිසිම හෝටලයක අවුරුදු බාල වයස්කාර කෙනෙකුට දෙන්නෙකුට කාමරයක් දෙන්නේ නැහැ කියලා දුන්නොත් ඒ බලපත්‍රය පවා අහිමි කරනවා, මේසා හිරදඬුවමක් දෙනවා කියලා නීතියක් තිබ්බනම් මහත්තයෝ ඔය දේවල් හුඟක් අඩුවේ. ඒ නීතිය තිබ්බ කියලා හරියන්නේ නැහැ. ඒ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් අදත් නීති ඇති. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ නීති තිබ්බට නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවා මුදලට යට වෙනවා. තේන්නේ? ඒවා හිතවත්කම් වලට යට වෙනවා. ඒ නිසා නිරතුරුවම සමාජය තුල අමුතු දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ලෝකේ නැවුම්ම හටගත්ත මොහොතේ ටික කාලයක් ඇද්දි මේ කාමරාග පටිගියන් නිසා ප්‍රශ්න ඇති වුණා. කාමයේ වරදවා හැසිරීමේ ප්‍රශ්න ඇති වුණා. දූෂණය වීමේ ප්‍රශ්න ඇති වුණා. ඒක ලෝක ධර්මයක්. ඉන්තර ලෝකයක් අපිට කවදාක්වත් දකින්න බෑ. නමුත් මේ ක්‍රියා ධර්මයන් තුල, මේ මානුෂික ක්‍රියා ධර්මයන් තුල සමාජයේ වැරදි දිශාවට ගමන් කරනවා නම් ඒ වැරදි දිශාවට ගමන් කිරීම වළක්වන්නයි රටක නීතියක් තියෙන්නේ, රටක අධිකරණයක් තියෙන්නේ, රටක පොලිසියක් තියෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලියන් නිවැරදි ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැත්නම්, ජනතාව නීතියට බය නැත්නම්, ජනතාව පොලිසියට බය නැත්නම් මේවා ඒ ආකාරයෙන් නීතියානුකූලව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපිට ඇඟිල්ල දික් කරන්න වෙන්නේ පොලිසියටවත් අධිකරණයටවත් නීතියටවත් නෙමෙයි, ඉහළට රාජ්‍ය නායකත්වයට, ඇමති මණ්ඩලයට, නීති හදන මන්ත්‍රී මණ්ඩලයට. තේන්න. ඉතින් ඒ නිසා මහත්තයෝ මේ මොහොතේ සමාජගත වෙලා තියෙන විශේෂයෙන්ම මේ පාසල් දරුවන්ගේ මේ ලිංගික විකෘතියන් සහ ඒ අයව ලිංගිකව දූෂණයට ලක්වීම, මෙවැනි දේවල් වලට මම නම් අහිංසක පාසල් දරුවෙකුට වචනකින්වත් දොස් කියන්නේ නැහැ. ඒ අය අහිංසකයි. මොකද මමත් පාසල් දරුවෙක් හැටියට හිටියා. මමත් ඔය ළමා කාලේ මං ඔය යෝන් කාලේ පසු කළා. ඔය යෝන් කාලේදී මමත් බරපතල ආකාරයෙන් ඔවැනි ප්‍රශ්න තුල අත්දැකීම් මට තියෙනවා. ඒතකොට ඒ අත්දැකීම් අපි ලැබුවේ මහත්තයෝ අපේ වරදින් නෙමෙයි, වැඩිහිටියන්ගේ වරදින්. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් මං ඔවැනි තත්ත්වෙන් පස් වෙන පාසල් දරුවෙකුට වරදක් කියන්නේ නැහැ. මම වරදක් කියන්නේ නැහැ. මම මුලින්ම ඇඟිලි දික් කරන්නේ ඉහළට රාජ්‍ය නායකත්වයට. ඉතින්ටයි මං ඇඟිලි බල්ලහතෙන් වලට දික්කොල ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. තේන්න. ඒ නිසා නිරතුරුවම පාසල් දරුවාට නෙමෙයි අපි ඇඟිල්ල දික් කරන්න ඕනේ, වැඩිහිටියන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට, රාජ්‍ය නායකත්වයට, නීති හදන පාර්ලිමේන්තුවට, ඒවා ක්‍රියාත්මක කරන අධිකරණයට, නීතියට, පොලිසියට අපි ඇඟිලි දික් කරන්න ඕනේ. තේන්නේ? මොකද ලෞතුරා බුදුරජාණන් වහන්සේ කාමයන්ගේ ස්වභාවය අවබෝධ ඥානයෙන්ම දැක්ක කෙනෙක්. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මහණෙනි කාමයන් ගිනි අඟුරු වලකට බුදුරජාණන් වහන්සේ උපමා කරනවා. කාමයන් බුදුරජාණන් වහන්සේ මස් වැදල්ලකට උපමා කරනවා. කාමයන් බුදුරජාණන් වහන්සේ තියුණු සැතකට උපමා කරනවා. ඇයි එහෙම උපමා කරන්නේ? කාමයන් ඒසා බරපතල වූ විපාකයන් මෙලව පරලෝ වශයෙන් අපිට සමාජගත කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කාමයන්ගේ තියෙන වියරුව දැකලා, මේ කාම රාග පටිගයන්ගේ තියෙන වියරුව දැකලා බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියට සුන්දර ධර්මයක් දේශනා කරනවා. මොකක්ද ඒ ධර්මය? අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මීට අවුරුදු 2600කට ඉස්සෙල්ලා. එදා මේ වගේ දරුව දූෂණය වෙන්නේ නැතුව ඇති. නමුත් එදා මේ වගේ දරුව දූෂණය නොවුණත් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනවා. තේන්න. එහෙනම් ඒ දේශනා කළා තියෙන්නේ
අද සමාජෙට බුදුරජාණන් වහන්සේ එදා දකින්න ඇති අද සමාජෙ මේ වගේ විකෘතියක් වෙනවා කියලා අවිද්‍යාව වැඩි වෙනකොට සුතුෂ්ණාව වැඩි වෙනකොට අකුසල් සංස්කාර වැඩි වෙනකොට ඇලීම් ගැටීම් වැඩි වෙනකොට මේවැනි විකෘතියක් සමාජය තුල බිහි වෙනවා කියලා එදා බුදුරජාණන් වහන්සේ දකින්න ඇති එහෙම දැකලා බුදුරජාණන් වහන්සේ විසඳුම දේශනා කරනවා මොකක්ද ඒ විසඳුම ඒ විසඳුම තමයි අම්මා තාත්තා මහා බ්‍රහ්මේ අම්මා තාත්තා ආනන්තරිය පාප කර්ම ගැන කියද්දී බුදුරජාණන් වහන්සේ කියනවා අම්මා තාත්තා මෙරුවත් ආනන්තරිය පාප කර්මයක් රහතන් වහන්සේ මෙරුවත් ආනන්තරිය පාප කර්මයක් නමුත් අනාගාමී උත්තමයා මෙරීම ආනන්තරිය පාප කර්මයක් වෙන්නේ එනම් බුදුරජාණන් වහන්සේ අනාගාමී උත්තමේකට වඩා ඉහළ තැනක අම්මා තාත්තා තියලා තියෙනවා එනම් බලන්නකෝ බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා තුලින් මහා බ්‍රහ්මෙක් ගෙදෙට ගෙනල්ලා තියෙනවා රහත් ගුණයන් තියෙන අම්මා තාත්තා දෙපළක් ගෙදෙට්ට ගෙනල්ලා තිනවා. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ දකිනවා. සම්මා සම්බුද්ධ ඥාණයෙන් බුදුරජාණන් වහන්සේ දකිනවා. මේ ඉපදෙන සෑම දරුවෙක් තුලම වර්තමානයේ වේවා අතීතයේ වේවා අනාගතයේ වේවා පටිච්ච සමුප්පන්නව විපාකෙට එන අකුසල් තියෙනවා. දැන් අදින් පස්සේ අනාගතය කියන්නේ බලවත් පටිච්ච සමුප්පන්න අකුසල් දරාගෙන ජීවත් වෙන දරූපත් තමයි අනාගතේ ලැබෙන්නේ. මේක බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒක දකින්න ඇත්තටම දිවෙස් අවශ්‍ය නැහැ. ඒක දකින්නේ භික්ෂුන් හැටියට අපි දකිනවා. අදින් පස්සේ බිහි වෙන ලෝකයේ තුල බිහි වෙන දරුවෝ පිටිපස්සේ බලවත් ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් සංස්කාර තියෙනවා. බලවත් සිල්පද බිඳීම් වලට අදාළ අකුසල් සංස්කාර තියෙනවා. කොහොමද අපි දකින්නේ? අපි ඒක දකින්නේ සමාජය තුල අවිද්‍යාව වැඩි වෙනවා නම් සමාජය තුල ලෝභ ද්වේෂ මෝහයන් වැඩි වෙනවා නම් එහි ඵලයෙන් ඊළඟ පරම්පරාව බරපතල අකුසල් සහිත උපදින පරම්පරාව. ඒක දකින්න දිවෙස් අවශ්‍ය නැහැ හේතුඵල ධර්මයක්. ඒ නිසා මුලින්ම අපි අම්මා තාත්තා තේරුම් ගන්න ඕනේ. මොකද වර්තමානයේ අම්මා තාත්තලාට සම්මා දිට්ඨිය දුර්වලයි. වර්තමානයේ අම්මා තාත්තලාට සම්මා දිට්ඨිය දුර්වල නිසා අම්මල තාත්තලා තමන්ට ලැබුණු දරුවා මේ දරුවා දිව්‍ය ලෝකෙන් ආපු දරුවෙක්. කියන්නේ තුසිතේ යාමේ නිම්මාරතේ පරිනිම්මිත වසවත්තේ තාවතින්සේ චාතුර්මාර්ග රාජිකාවෙන් ආපු දරුවෙක්. මේ දරුවා මගේ දරුවා බ්‍රහ්ම ලෝකෙන් ආපු දරුවෙක්. එහෙම තමයි අම්මා තාත්තා හිතන්නේ. මීට ඉස්සෙල්ලත් මට මතකයි මම මේ කිව්වා. මං දරුවෙක් පිණ්ඩපාතේ වඩිනවා ගෙදරකට. ඒ ගෙදර ඉන්න අවුරුදු 3ක ඉතර පුංචි දරුවෙක් ඒ කාලේ. ඒ දරුවා පසඟ පිහිටවල වඳිනවා. ඒ අම්මා එහෙම වඳින්නෙත් නැහැ. ආච්චි වඳින්නෙත් නැහැ. තාත්තා වඳින්නෙත් නැහැ. අර ගැහැණු දරුවා පසඟ පිහිටවල වඳිනවා. ඒතොර මං ඒ වෙලාවේ කිව්වා ඒ ඒගොල්ලන්ගේ අම්මයි ආච්චිදයි මේ දරුවා නම් ගිය ජීවිතේ බොහෝම හොඳ උපාසක අම්ම කෙනෙක් කියලා. බණ මඩුවල සිල් සමාදන් වෙච්ච දන් දුන්න වත් පිළිවෙත් පුරපු උපාසක අම්ම කෙනෙක් කිව්වහම ඒ අම්මා එක පාටම කිව්වා මගේ ළමයා උපාසක අම්ම කෙනෙක් නෙමෙයි කියලා. ඒතොර බලන්නකෝ එහාට ඒ ගල්ප ගන්න සම්මාදිට්ඨියක් නැහැ. ඒ එතනින් කිව්වා විතරක් නෙමෙයි ඒ ගෑනු දරුවගේ අම්මා ඊට අවුරුදු 5ක් වගේ යනකම් මං ඒ ගමට ගියත් කවදාක්වත් මට එයා දාණෙ බෙදන්න ආවේ නැහැ. එයාගේ ආච්චි තමයි දාණෙ බෙදුවේ. අර පුංචි දරුවයි. ඒ නිසා එදා ඒ අම්මා කැමති නැහැ ඒ දරුවා මනුස්ස ලෝකෙන් ආපු දරුවෙක් කියලා දකින්න. සමහර දරුවෝ ඉන්නවා අපිට ඇවිල්ලා කියනවා ගිහිල්ලා හඳහන බලනවා. හඳහන බැලුවාම කියනවා මේ දරුවා ඇවිල්ලා තියෙන්නේ බ්‍රහ්ම ලෝකෙන් කියලා. හඳහන බලපු මහත්ය බ්‍රහ්ම ලෝකය ගැන දන්නේ නැහැ. රූපාවචර බ්‍රහ්මයා කියන්නේ කවුද? අරූපාවචර බ්‍රහ්මයා කියන්නේ කවුද? අනාගාමි බ්‍රහ්මයා කවුද කියලා කියන්නේ? ඒ හඳහන බලපු මිනිස්සයා දන්නේ නැහැ. තේන්න. නමුත් එයා කියනවා මේ දරුවා බ්‍රහ්ම ලෝකෙන් ආපු දරුවෙක් කියලා අර දරුවා වර්ණනා කරනවා. නමුත් අර දරුවාගේ හැසිරීම හරිම විකෘති. ඒ දරුවා කීකරුයි, අම්මා තාත්තට කීකරුයි, ගුරුවරුන්ට කීකරු වෙනවා. ඒ වගේම යා ආහාර කෙරේ හුඟක් රුචි, සෙල්ලම් කරන්න හුඟක් රුචි, ඇඳුම් පැළඳුම් ඇඳද්දත් ඒක බොහොම විසිතුරු ලස්සන දේවල් අඳින්න හදනේ. ඒතකොට බ්‍රහ්මතලයකින් ආපු කෙනෙකුට එවැනි ලක්ෂණ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා කන්න බොන්න ආස අර ඉස්තරම්ම දේවල් නම් රසවත්ම දේවල් නම් විසිතුරු දේවල් නම් ඔය තෙල් කෑම අරවා මේව නම් පුතේ ඒ දරුවා බ්‍රහ්ම ලෝකෙන් ආපු දරුවෙක් වෙන්න බෑ. මොකද සංස්කාර පත්‍ය විඥානං කියන ධර්මතාවය තුළ ඒ අතීත පුහුණු යම් ප්‍රමාණයකට හෝ ආරක්ෂා වෙලා තියෙනවා. ඒ මුල් කාලවල පස්සේ අසත්පුරුෂ ආශ්‍රයයන් නිසා ඒවා විකෘති වෙලා යන්න පුළුවන්. ඒ නිසා යම් දරුවෙක් කාමයන්ට ලැබිනම් ආහාර කෙරෙහි රුචිය වැඩි නම් සෙල්ලමට බර නම් එහා බ්‍රහ්ම ලෝකෙන් ආවා කියන්න බෑ. නමුත් මේවා සමාජයට ගලප ගන්න බෑ. ඒ ගලප ගන්න බැරි නිසා ඉපදෙන දරුවෝ සිය දෙනාගෙන් සිය දෙනාම හිතන්නේ අම්මලා තාත්තලා අපේ දරුවා ආවේ දිව්‍ය තලයකින්.
අපේ දරුවා ආවේ බ්‍රහ්මතලයෙන්. මේ මේ ඉතල ප්‍රශ්නේ විසඳන්න බෑ. අපේ දරුවා ආවේ බ්‍රහ්මතලයෙන් නම් දිව්‍යතලයෙන් නම් බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා මහා බ්‍රහ්මයා හිටියට පණවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා රහත් ගුණයන් තියෙන කෙනෙක් කියලා පණවන්නේ නැහැ. ඒ වගේම අපිට සම්මා දිට්ඨිය තියෙනවා නම් තේරුම් යන්න ඕනේ. බ්‍රහ්මතලයෙන් ආවත් ඒකේනා අසත්පුරුෂ ධර්මයන් නිදිරියේ ඒකේනා පංච නීවරණයන් නිදිරියේ එයා විකෘතියක් වෙනවා. මොකද ආබස්සරා බ්‍රහ්මලෝකයෙන් ආපු බ්‍රහ්මයෝයි මේ මහ පොළව නැවුම්ම හටගත්ත වෙලාවේ අර මහ පොළවේ මිදිලා තිබ්බ රසවත් යෝගට් එකට වහ වැටිලා මේසා විනාශයක් කරගත්තේ. ඒ නිසා ඔබේ දරුවා බ්‍රහ්මලෝකයෙන් ආවත් දිව්‍යලෝකයෙන් ආවත් අනතුරකට යන්න තියෙන ස්වභාවයන් ඒ ආකාරයෙන්ම තියෙනවා කියන කාරණා. අන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තා මහා බ්‍රහ්මේ අම්මා තාත්තා රහත් ගුණයන් තියෙන කෙනෙක්. ඇයි? දරුවාගේ පින ශක්තිමත් කරන්න. දරුවාගේ කුසලයේ ශක්තිමත් කරන්න. මොකද අතීත කුසල් අතීත අකුසල් අතීත සිල්පද බිඳීම් අපේ විපාකෙට එන්න පුළුවන්. මොකද මේ මානුෂ්‍ය ලෝකයේ මේ මොහොතේ ඕ අතීතේ මේ ඉපදෙන දරුවන්ගෙන් මම නම් දකින්නේ 95% අනිවාර්යෙන්ම මේ මානුෂ්‍ය ලෝකයේම ජීවත් වෙලා තෘෂ්ණා පච්චය උපාදානං උපාදාන පච්චය භව කියන ධර්මතාවය තුල මානුෂ්‍ය ලෝකෙම ඉපදෙන අය. මේ අපේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු දැන් බලන්න දවසකට කී දෙනෙක් මැරෙනවද කියලා. ඒතකොට මේ අය මරණාසන්න මොහොතේ මිනිස්ස උපාදානයන්මයි තියෙන්නේ. දැන් සමහර මහත්තුරු ඉන්නවා නෝනලා ඉන්නවා. ඒගොල්ලන්ට මිනිස්ස ලෝකයේ කෙරෙහිමයි උපාදානයි. හොඳට ලස්සනට අඳින්න, ලස්සනට ජීවත් වෙන්න, ලස්සනට ගෙවල් දොරවල් හදන්න, ලස්සනට ඉගෙන ගන්න, ලස්සනට වෘත්තියක් කරන්න ජීවිතේමයි වඩන්නේ. මනුස්ස සංඥාවමයි වඩන්නේ. දිව්‍ය සංඥාවකට එන්නේ නැහැ, බ්‍රහ්ම සංඥාවකට යන්නේ නැහැ. මනුස්ස සංඥාව තුලම ජීවත් වෙනවා. ඒ මනුස්ස සංඥාව තුල ජීවත් වෙලා මනුස්ස උවමනාවන් කෙරෙහි මෙයා තෘෂ්ණාව ඇති කර ගන්න. මං හෙට මීට වඩා ඉගෙන ගන්නවා. මං හෙට මීට වඩා හොඳ වෘත්තියකට යනවා. මං මීට වඩා හොඳ විවේකී විශ්‍රාම ජීවිතයක් ගත කරනවා. මං අදට වඩා හෙට මගේ විනෝද ගමන් විනෝද චාරිකා යනවා. මනුස්ස සංඥා පිළිබඳ තෘෂ්ණා වැඩි වෙනවා. එහෙම වැඩි වෙලා යා මැරෙන මොහොතේ මව් කුසකටම ගිහිල්ලා බැස ගන්නවා. එතකොට මව් කුසකට බැසගත්තට පස්සේ තෘෂ්ණා පච්චය උපාදානං උපාදාන පච්චය භවෝ කියන ධර්මතාවය තුල එයා මව් කුසකට බැසගත්තට පස්සේ පටිච්ච සමුප්පන්නෝ විපාකෙට එන අකුසල් තියෙනවා. සීල්පද බිඳීම් තියෙනවා. ලෝභ ද්වේෂ මෝහයන් තියෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ මේවා දකිනවා. අවිද්‍යාව වැඩි වෙන්න මේ අනතුර වැඩි වෙනවා. මොකද අකුසල් සංස්කාරයෝ වැඩි නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේක දැකලා අන්න බුදුරජාණන් වහන්සේ පණවනවා අම්මා තාත්තා මහා බ්‍රහ්මේ ඔබලගේ පිටිපස්සේ අකුසල් තියෙනවා. දෙමාපියන්ටත් කියනවා. අම්මා තාත්තා කියන්නේ මහා බ්‍රහ්මේ. ඔබ හැසිරෙන්න ඕනේ මහා බ්‍රහ්මෙක් හැටියට. අම්මා තාත්තා කියන්නේ රහත් ගුණයන් තියෙන දෙපළක්. ඔබ හැසිරෙන්න ඕනේ රහත් ගුණයන්ට අදාළව. ඔබ එහෙම හැසිරුණොත් තමයි දරුවා ඔබ දිහා බලලා ඔබ කෙරේ ගෞරවයක් ඇති කරගන්නේ. ඔබ කෙරේ විශ්වාසයක් ඇති කරගන්නේ. ඒ නිසා ඔබ මහා බ්‍රහ්මෙක් නොවුනොත්, ඔබ රහත් ගුණයන් තියෙන අම්මා තාත්තා දෙපළක් නොවුනොත් කවදාක්වත් දරුවා බුදුරජාණන් වහන්සේට අදාළව ධර්මයට අදාළව ගොඩනැගෙන දරුවෙක් වෙන්නේ නැහැ. ඒ නිසා මහා බ්‍රහ්මයෙක් කියලා බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තට පවරනකොට රහත් ගුණයන් තියෙන දෙපළක් කියලා අම්මා තාත්තා නම් කරනකොට දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ. තමා තුලේ මහා බ්‍රහ්ම ගුණයන් නැති කරගන්න. ඒ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන් නැති කරගන්න. තමා තුලේ උතුම් රහත් ගුණයන් නැති කරගන්න. මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන දකින්නේ රහත් ගුණය. මේ මොහොතේ සුන්දර වෙන්න දරුවෙක් ඊළඟ මොහොතේ වෙනස් වෙන්න පුළුවන්. ඒ රහතන් වහන්සේගේ දැක්ම. ඒතකොට මේ වෙනස් වීම දකිද්දී අපි මේ වෙනස් වීම වැරදි දිශාවට වෙනස් වෙන්න දෙන්නේ නැහැ. මගේ දරුවා මේ මොහොතේ කොච්චර ලස්සනට සුන්දරව විනයගරුක හිටුවත් අම්මා තාත්තා දකින්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා මහා බ්‍රහ්මෙක් වගේම රහත් ගුණයන් තියෙන දෙපලක් කරන්නේ. රහත් ගුණයන් කියන්නේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකිනවා. තමන්ගේ දරුවා මේ මොහොතේ කොයිසා විනයගරුකව හිටියත් අම්මා තාත්තා දකිනවා සියලු සංස්කාරයෝ අනිත්‍යයි. ඊළඟ මොහොතේ දරුවා වෙනස් වෙන්න පුළුවන්. අසත්පුරුෂ ආශ්‍රයයකට වැටුනොත්, කල්යාණ මිත්‍ර නොවන ආශ්‍රයයකට වැටුනොත් මේ දරුවා වෙනස් වෙන්න පුළුවන්. නමුත් අම්මලා තාත්තලා ඒක දකින්නේ නැහැ. මගේ දරුවා ඊයේත් හොඳයි, අදත් හොඳයි, හෙටත් හොඳයි. දරුවා කෙරේ පූර්ණ විශ්වාසය තියෙනවා. දරුවා කිව්වොත් එහෙම අම්මේ මම හෙලියට යනවා, ගෑනු දරුවේ හවස 5යි යන්න දෙනවා. අපි දකිනවා මේ රෑ 7යි 8යි 9යි 10යි මේ පාසල් වයසේ ගෑනු දරුවෝ පාරවල් වල තනියම යනවා. පොත් බෑග් එකක් කරේ තියාගෙන තනියම යනවා. ඇයි? අම්මා තාත්තා තුල
රහත් ගුණයක් නැහැ. අම්මා තාත්තා දකින්නේ නැහැ සියලු සංස්කාරය අනිත්‍යයි කියලා. බුදුරජාණන් වහන්සේ දෙමාපියන්ට අනාගාමී උත්තමයෙක් මැරුවොත් ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ නැහැ කියන තැන ඔබලා රහත් ගුණයන් තියෙන තැනකටපත් කරන්නේ. ඒ සංස්කාරයෙන්ගේ අනිත්‍යභාවය දකින්න. එනිසා ඔබේ දරුවාද මේ සමාජයේ ඉන්න හොඳම දරුවා වෙන්න පුළුවන්. නමුත් ඔබ රහත් ගුණ තියෙන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් බුදුරයන් වහන්සේ ඔබ වෙතන තියෙනවා. එනිසා ඔබේ සංස්කාර නිත්‍යයි කියලා දකින්න එපා. දරුවා පිටිපස්සේ අතීත අකුසල් තියෙන්න පුළුවන්. ඒ අතීත අකුසලයක් විපාකයට ආවොත් ඒ සංස්කාරය මොහොතින් වෙනස් වෙලා යනවා. එනිසා ඔබේ දරුවා කොයිසම් විනයගරුක වුණත් ඔබ දරුවා කෙරේ කොයිසම් විශ්වාසවන්ත වුණත් අවදාක්වත් දරුවෙකුට නොසිතසු දේ කරන්න ඔබ ඉඩ දෙන්න එපා. දරුවෙකුට නොසිදුසු ඇඳුමක් අඳින්න නොසිදුසු ආකාරයෙන් හැසිරෙන්න නොසිදුසු වේලාවක අවේලාවේ ගමන් බිමන් යන්න ඔබේ දරුවා කොච්චර ඔබට විශ්වාස වුණත් ඔබ ඉඩ දෙන්න එපා. ඇයි? ඔබ තුල රහත් ගුණයන් තියෙන්න ඕනේ. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකින රහත් ගුණය ඔබ තුල තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔබ සැබෑ අම්මා කෙනෙක් ඔබ සැබෑ තාත්තා කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙම වුණොත් තමයි ඔබ තුල තවතව පුණ්‍ය ශක්තිය වැඩෙන්නේ. ඔබ තුල සද්ධාව වැඩෙන්නේ. මොකද ඔබ බුදුරජාණන් වහන්සේට අදාළව හිතන කෙනෙක්. නමුත් අම්මා තාත්තා මහා බ්‍රහ්ම ගුණයන් අම්මා තාත්තට නැත්තම්. ඒ අම්මා තාත්තා දරුවා කෙරෙහි මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාවෙන් දකින්නේ නැත්තම් අම්මා තාත්තා දරුවා කෙරෙහි සංස්කාරයන්ගේ අනිත්‍යභාවයට අදාළව දකින්නේ නැත්තම් ඒ අම්මා තාත්තා තුල දවසින් දවස සද්ධාව දුර්වල වෙනවා. සද්ධාව දුර්වල වෙද්දී සම්මා සංකප්ප දුර්වල වෙනවා. සම්මා සංකප්ප දුර්වල වෙදී සීලය දුර්වල වෙනවා. පංච නීවරණයන් වැඩෙනවා. එතකොට අම්මලා තාත්තලා ගුණාත්මක භාවයෙන් අඩු වෙනවා. ඒ නිසා අම්මා තාත්තලාට කොච්චර සැලකුවත් දරුවා බලාපොරොත්තු වෙන පින ලැබෙන්නේ නැහැ. පින ලැබෙන්නේ නැහැ. මොකද අම්මා තාත්තා ඒ ධර්මයන් දුර්වල කරගන්නවා. ඒ නිසා අම්මා තාත්තා දක්ෂ වෙන්න මුලින්ම. මොකද අපිට රාජනායකයා හදන්න බෑ. අපිට ඡන්දයක් දෙන්න පුළුවන් වෙනසක් උදෙසා. නමුත් ඒ වෙනසත් අවුරුදු 75ක් පුරාවට අපිට අවශ්‍ය ආකාරයට සිද්ධ වෙලා නැහැ අපේ අකුසල් සංස්කාර නිසා. ඒ නිසා නායකයා හදන්න අපිට බෑ. ඇමති මණ්ඩලය හදන්න අපිට බෑ. මන්ත්‍රී මණ්ඩලය හදන්න අපිට බෑ. ඒ සඳහා ජනතාව එකතු වෙන්නේ නැහැ. ඒ ජනතාවගේ සංස්කාර. මොකද සමාජයේ යන්න තියෙන්නේ දුර්වල දිශාවට නම් ජනතාවට නිවැරදි වෙන්න හිත දෙන්නේ නැහැ. අපි කොච්චර සමාජයට කතා කරලා කිව්වත් සිල්වත් නායකත්වයක් සද්ධාවට ගරු කරන නායකත්වයක් මනුෂ්‍යත්වයට ගරු කරන නායකත්වයක් මේ යහපත් ධර්මයන්ට ආරේෂ්ඨාංගික මාර්ගයට ගරු කරන නායකත්වයක් උදෙසා ජනතාව පෙළ ගැහෙන්න කියලා ජනතාව සත පහකටවත් ඒක ගණන් ගන්නෙ ඇයි? සංස්කාරපච්චය විඥාන. එවැනි යහපත් නායකත්වයක් තුලින් රටට අවශ්‍ය සෞභාග්‍ය ලබා ගන්න රටට පින නැහැ. රට කියන්නේ ජනතාවට. ඉගෙන අපේ අකුසල් සංස්කාර දුර්වලයි. ඒ නිසා අපිට ඒතන දුර්වල නම් අපි දක්ෂ වෙන්න ඕනේ gedara ශක්තිමත් කරගන්න. gedara ශක්තිමත් කරගන්න නම් මුලින්ම අම්මා තාත්තා ශක්තිමත් වෙන්න. අම්මා තාත්තගේ සද්ධාව ශක්තිමත් කරගන්න. අම්මා තාත්තා සද්ධාවෙන් දුර්වල වුණොත් සීලය දුර්වල වෙනවා. මෛත්‍රිය දුර්වල වෙනවා. පංච නීවරණ වැඩෙනවා. සප්තබොජ්ජංග දුර්වල වෙනවා. ප්‍රඥාව ගැන කතා කරන්න දෙයක් නැහැ. සම්මා සතියක් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා නිවස ශක්තිමත් කරගන්න. ඒක ශක්තිමත් කරන්න නම් අම්මලා තාත්තලා දකින්න නිරතුරුව මාතුල මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන් මං ඇති කරගත්තේ දරුවා කෙරේ. ඒ වගේම රහත් ගුණයන් මේ සියලු සංස්කාරයෝ මොහතකින් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අද දවසේ මං හතරට දරුවා එළියට යවුවා කියලා හෙට දවසේත් ඔබ හතරට දරුවා එළියට යවන්න ලෑස්ති වෙන්න එපා. ඒ අවශ්‍ය දේවල් සොයලා බලන්න නැතුව. මොකද සියලු සංස්කාරයෝ අනිත්‍යයි. නමුත් අද දවසේ ඔබ හවස හතරට දරුවා එළියට ඇරලා අද ගියා හෙටත් ගිය දෙන් කමන්නේ අනිද්දත් ගිය දෙන් හරි දැන් දවස් තුනක් ගියා ඊළඟ දවසේ සවස 6ට එළියට ගියා දෙන් කමක් නැහැ. එයි සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැක්කේ ඒ අමරහත් ගුණයන් ජීවිතයට දරාගත්තේ නැති කෙනෙක්. එනිසා ඔබ ඒ රහත් ගුණයන් ජීවිතයට දරා ගන්න. ඒ රහත් ගුණයන් වගේම මහා බ්‍රහ්ම ගුණයන් තුලින් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා දරුවාගේ අනාගතය දකින දරුවාගේ අනාගත සාර්ථකභාවය දකින අනේ මගේ දරුවා ගුණාත්මක මහා බ්‍රහ්මේ කරන්න ඕනේ කියන ධර්මතාවය දකින මගේ දරුවා අනාගතයේ සැබෑ රහත් ගුණයන් තියෙන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කරන්න ඕනේ කියන දැක්මෙන් ඒ දරුවට කටයුතු කරන්න. මොකද්ද වැඩේනේ? අම්මා තාත්තාගේ සද්ධාව අයෝමයේ සද්ධාවක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේට කීකරු අම්මා කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේට කීකරු තාත්තා කෙනෙක් වෙනවා.
තේන්න ඉන්න අම්මා තාත්තාගේ ශක්තිය වැඩි වෙනවා අම්මා තාත්තාගේ ශක්තිය වැඩි වෙනකොට ඒ අම්මා තාත්තාට දරුවා කීකරු වෙද්දි දරුවාගේ පින ඉහළ යනවා මොකද දරුවා කීකරු වෙන්නේ දරුවා උපස්ථානය කරන්නේ දරුවා හොඳ දරුවා සතුටු කරන්නේ සද්ධාවෙන් ඉහළ අම්මා කෙනෙක් සද්ධාවෙන් ඉහළ තාත්තා කෙනෙක් ඒ නිසාම දරුවාගේ පිනක් ශක්තිමත් වෙනවා නමුත් අද සමාජය තුන මොකද වෙන්නේ අම්මලා තාත්තලාගේ සද්ධාව දවසින් දවස දුර්වල වෙලා යනවා අම්මලාගේ බ්‍රහ්ම ගුණයන් දවසින් දවස දුර්වල වෙලා යනවා පංච නීවරණයන්ගෙන් පිරිච්ච අම්මලාද සමාජය තුල ජීවත් වෙන්නේ සප්ත බොජ්ජංගෙන් පිරිච්ච අම්මලා නෙමෙයි චතුරාර්ය සත්‍ය කෙරේ සතිය සීහෙ නැහැ මේ දුක හේතුව තෘෂ්ණාව කියන කාරණේ දකින්නේ නැහැ දරුවා තෘෂ්ණාව තුල හබාගෙන යනවා දරුවා තෘෂ්ණාව තුල හබාගෙන යමනවා ඇයි රහත් ගුණයන් දුර්වලයි සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකින්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙවැනි උතුම් ධර්මයක් දේශනා කළා තියෙනවා අම්මා තාත්තාගේ ගුණාත්මකභාවය ශක්තිමත් කරලා අම්මා තාත්තා සද්ධාවෙන් සීලෙන් සප්තබොජ්ජංගයන්ගෙන් ශක්තිමත් කරලා ඒ ශක්තිය තුලින් දරුවා අම්මා තාත්තාට කීකරු වෙලා උපස්ථානය කරලා අම්මා තාත්තා සතුටු කරලා ඒ දරුවාගේ ශක්තියත් ශක්තිමත් කරගන්න. දැන් අම්මා තාත්තත් පිනෙන් කුසලෙන් ශක්තිමත්, දරුවාත් පිනෙන් කුසලෙන් ශක්තිමත්. අනේ නිසාම දරුවා උසස් අධ්‍යාපනයට ශක්තිමත් වෙනවා. එයාගේ අනාගත ව්‍යාපාරික එහෙම නැත්නම් එයාගේ මේ රැකියා කටයුතු ශක්තිමත් වෙමු වෙනවා. එයාගේ විවාහ කටයුතු ශක්තිමත් වෙමු වෙනවා. අවසානයේ එයා ගුණාත්මක මහා බ්‍රහ්මයේ බවට. ඒ නිසා මේ ධර්මයන් සමාජය තුල තියෙනවා. ඒ නිසා මෙතන මේ රටේ ගැහෙනු දරුවන් පාසල් පද්ධතියේ දරුවන් කී දෙනෙක් ඉතාමත් අවාසනාවන්ත විදියට දූෂණයට ලක් වුණා. අදට වඩා හෙට දේ සිද්ධ වුණා. දරුවන් බලවත් ආකාරයෙන් රැවටීම් වලට ලක් වුණා. මහත්යෝ මින් නිදහස් වෙන ධර්මය ස්වකාතව ඒහි පස්සිකව අපි ඉදිරියේ තියෙනවා. නමුත් හරිම අවාසනාවක් මෙවැනි සුන්දර ධර්මයක් තිබෙද්දී පාලකයා ශක්තිමත් වෙලා ඇමති මණ්ඩලයක් ශක්තිමත් වෙලා මන්ත්‍රී මණ්ඩලයක් ශක්තිමත් වෙලා මහා සංඝරත්නයක් ගුණාත්මක වෙලා ජනතාවත් ගුණාත්මක කරලා සුන්දර රාජ්‍යයක් බවට පත් වෙන්න අවශ්‍ය සියලු ධර්මතාවයන් ජීවමානව අපි ඉදිරියේ තියෙනවා. නමුත් හරිම අවාසනාවක් අපි ඒ ධර්මයන් ජීවිතයට එකතු කරගන්නේ නැහැ. අපි පන්සල් යනවා පින්කම් කරනවා දන් දෙනවා දන්සල් දෙනවා. නමුත් ගත යුතු සැබෑ ධර්මයේ ජීවිතයට එකතු කරගන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ පැහැදිලි කරන ආකාරයට මේ සංස්කාරයන්ගේ අනිත්‍ය බවත් ඒ නිසාම දරුවන්ට සිදුවේ හැකි අනර්ථයන් පිළිබඳවත් ඔබ වහන්සේ අපට මනාව පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම දරුවන් යහමගට ගන්නට නම් පළමුවෙන්ම දෙමාපියන් පින්ෙන් කුසලෙන් ශක්තිමත්ව දරුවන් දිට යොමු කළ යුතු බවත් ඔබ වහන්සේ සඳහන් කළා. මේ සියල්ල නිවැරදිව සිදු වුණත් වෙනත් පාර්ශ්වයක් අතින් දරුවන් රැවටීමට ලක්වීම සිදු වෙන්න පුළුවන්කම තියෙනව නේද ස්වාමිනි? සමාජය තුල දරුවෙක් වැඩිහිටියෙක්ගේ රැවටීමකට ලක් වෙනවනම් ඒකත් හේතුඵල ධර්ම. අපිට ඒ රවට්ටන වැඩිහිටියාට දොස් කියන්න බෑ. ඒක හේතුඵල ධර්මයක්. ඒතර අපි රවට්ටන වැඩිහිටියෙකුට නොරැවටි ඉන්නනම් අපේ පින ශක්තිමත් කරගන්න ඕන. දරුවාගේ පින ශක්තිමත් කරගන්න ඕන. දරුවාගේ කුසල් ධර්මයන් ශක්තිමත් කරගන්න ඕන. ඒ ශක්තිය අර gederin තමයි අපිට ලැබලා දෙන්නේ. මොකද මම දැන් මුලින් කිව්වා මේ ජීවිතේ දරුව වෙලා ඉපදෙන 95%ක්ම පෙර ජීවිතේ මිනිස්සයෝ කියලා. ඔබ බලන්න මිනිස්සයෝ හැටියට අද මිනිස්ස සමාජේ කොච්චරනම් රැවටීම් තියනවද කියලා. කඩේකට බඩුවක් ගන්න ගියොත් කොච්චර රවට්ටනවද? ඇඳුමක් ගන්න ගියොත් කොච්චර රවට්ටන අවස්ථා තියනවද? රන් ආභරණ ගන්න ගියොත් කොච්චර රවට්ටන අවස්ථා තියනවද? එහෙම නැත්නම් සමාජය තුල ජීවත් වෙද්දී තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න යද්දී කොච්චර රවට්ටන රැවට්ටීම් තියනවද කියලා බලන්නකෝ. එහෙම නැත්නම් ආදරේ නාමයෙන් විවාහයේ නාමයෙන් කොච්චර රැවටීම් තියනවද කියලා බලන්න. මුදල් හම්බ කරන ව්‍යාපාරවල නාමයෙන් කොච්චර රැවටීම් තියනවද කියලා බලන්න. නෑ පුතේ මේ රැවටීම් වලින් ගහන ලෝකිකයි අපි ජීවත් වෙන්නේ. එතකොට මේ රැවටීම් වලින් ගහන ලෝකික ජීවත් වෙලා අපි මැරිලා පටිච්ච සමුප්පන්නව අපි ඉපදෙද්දී අපි රවට්ටපු විපාකයන් අපිට එන්න ඕනේ. අවිද්‍යාවෙන් ගොඩනැගුණා වූ පංච උපාදානස්කන්ධ ලෝකය වියරුවක්. බුදුරජාණන් වහන්සේ කියන ලෝකය කියන්නේ කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවයයි කියලා. ඒක දකින්නයි අම්මා තාත්තා මහා බ්‍රහ්මෙක් කරන්නේ. පංච නීවරණ තියෙනවා නම් මේක දකින්න බෑ. පංච නීවරණ තියෙන කෙනා තමාගේ දරුවා තුල තියෙන මේ සංස්කාර කැඩෙනවා බිඳෙනවා විසිරෙනවා කියලා දකින්නේ නෑ. එයා දකින්නේ දරුවා කුසල් සංස්කාර තුලම ජීවත් වෙන දරුවෙක්. පින තුලම ජීවත් වෙන දරුවෙක්. එයි
ලෝකය කැඩෙනවා බිඳෙනවා විසිරෙනවා කියලා අම්මා තාත්තා දකින්නේ. එයා කැඩෙනවා බිඳෙනවා විසිරෙනවා දකින්න කැමතිත් නැහැ. එයි මහා බ්‍රහ්ම ගුණයක් නැහැ. මොනවද තියෙන්නේ? පංච නීවරණ. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. ඒ රහත් ගුණයක් නැහැ. එහෙනම් මේ ගුණයන් ගන්න. මේ ගුණයන් ගත්තොත් තමයි අපිට ලෝකය විනිශ්චය කරන්න පුළුවන්. මේ ගුණයන් ගත්තොත් තමයි අපිට ලෝකය කියවන්න පුළුවන්. මේ ගුණයක් ගත්තොත් තමයි අපිට ලෝකය නිවැරදි කරන්න පුළුවන්. මොකද මේ ඉපදෙන දරුවෝ පෙර ජීවිතවල ගොඩාක් අය රවටලා තියෙනවා. මමත් ඇතුළුව මමත් දරුවෙක් හැටියට ලෝකෙ ඉපදුනා. මමත් මගේ ජීවිතේ ගොඩාක් රැවටීම් වලට අහු වෙලා තියෙනවා. එතකොට මං අද මෙතන ඉඳන් බලද්දී මම ජීවිතේ කී වතාවක් කී දෙනෙකුට රැවටිලා තියෙනවද? ඇයි මං රැවටුනේ? මාව රවට්ටපු කිසිම කෙනෙකුට මං අද චෝදනා කරන්නේ නැහැ. මං දන්නවා මේ හැම කෙනෙක්ම මාව රැවට්ටුවේ මම පෙර ජීවිතේ සංසාරයේ අයව රවට්ටලා තියෙනවා. එච්චරයි. හෙට දවසේ යම් වැඩිහිටියෙක් පාසල් පද්ධතියේ ගැහණු දරුවෙක් රවට්ටගෙන ගිහිල්ලා දූෂණය කළා මරලා දානවා නම් කවදාක්වත් ඒ රවට්ටපු කෙනාට විතරක් ඇඟිල්ල දික් කරන්න මං කැමති නැහැ. ධර්මානුකූලව. ඒ ගැහණු දරුවා රැවටීමට ලක් වුණේ ඒ ගැහණු දරුවා ගිය ජීවිතේ තව කෙනෙක්ව රවට්ටලා තියෙනවා. හේතුඵල ධර්මයක්. සුන්දර ධර්මයක්. ඒ දරුවා පෙර ජීවිතේ අනුන්ව රවට්ටලා තියෙන නිසායි බුදුරජාණන් වහන්සේ ගෙදරදීම ඒ අකුසල් යටපත් කරන මාර්ගය කියලා දෙන්නේ. ඒක තේරුම් ගන්න. අම්මා තාත්තා මහා බ්‍රහ්මේ කරන්නේ අම්මා තාත්තා රහත් ගුණයන් තියෙන කෙනෙක් කරන්නේ ඒ අතීතයේ අපි අනුන්ව රවට්ටලා තියෙන අකුසල් යටපත් කරන්න. යම් දරුවෙක් අම්මා තාත්තාට මහා බ්‍රහ්මය හැටියට සලකනවා නම් අම්මා තාත්තා රහත් ගුණයන් තියෙන දෙපලක් හැටියට දකිනවා නම් ඒ වගේම අම්මා තාත්තා පංච නීවරණ යටපත් කරගෙන බ්‍රහ්ම ගුණයන් තියෙන දෙදෙනෙක් වෙනවා නම් අම්මා තාත්තා සංස්කාරවල අනිත්‍යභාවය දකින එන අද දරුවා හොඳ වෙන්න පුළුවන් හෙට දරුවා නරක් වෙන්න පුළුවන් කවුරු හෝ අසත්පුරුෂ ආශ්‍රයයක් වචනයක් කතා කළොත් දරුවා නරක් වෙන්න පුළුවන් අද සමාජයේ අන සංස්කාරයේ අනිත්‍යභාවය එහෙම දකිද්දී එයාගේ ගුණාත්මක භාවය වැඩි වෙනවා එයාගේ ශක්තිය වැඩි වෙනවා එයාගේ පින වැඩි වෙනවා එයාගේ සද්ධාහ වැඩි වෙනවා ඒ නිසාම දරුවනොත් ඒ අයට කරන උපස්ථානයන් තුල කීකරු භාවයන් තුල ශක්තිය වැඩි කර ගන්න. ඒ නිසා මේ වියරු සමාජය තුල අවිද්‍යාවෙන් වියරු මේ තෘෂ්ණාවේ සමාජය තුල මේ කැඩෙන බිඳෙන විසරෙන ලෝකයේ තුල ඒ අය යම් පමනකට හෝ ඒ කැඩෙන බිඳෙන විසරෙන ස්වභාවය අවම කර ගැනීමේ ශක්තිය ලැබමු වයිට්පත් වෙනවා. ඒ නිසා දැන් මෙච්චරයි අපිට කරන්න තියෙන්නේ. ඒ නිසා අදට වඩා මේ ක්‍රමය වෙනස් නොවුනොත් අදට වඩා හෙට මේ කාමයේ විකෘතිය වැඩි. ඒ කාමයේ විකෘතිය වැඩි වුණා කියලා මම නැවතත් කියනවා මං කිසිම ওই තරුණ දරුවෙකුට නම් දොස් කියන්නේ මට දොස් කියන්න බෑ. මොකද මමත් තරුණ කාලයක් ගත කළා. මමත් ළමා කාලයක් ගත කළා. ඒ ළමා තරුණ කාලේ මමත් නොමග ගිය අවස්ථා ගොඩක් තියෙනවා. ඒකම නොමග ගිය අවස්ථාවකටවත් මම වග කිය යුතු නෑ. වග කිය යුතු වැඩි හිටියන්මයි. නමුත් අද ඔබට මේ උතුම් ධර්මයන් ඇහෙනවා. මේ උතුම් ධර්මයන් ඇහෙන නිසා දෙමාපියන්ටත් ගුණාත්මක වෙන්න පුළුවන්, දරුවන්ටත් ගුණාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. මෙවන් සුන්දර ධර්මයක් ඔබට ලැබිලා තියෙන මොහොතේ මේ ධර්මය ප්‍රමාදීභාවයට පත් කරගන්න එපා. ඒ නිසා රටක් හැටියට, ජාතියක් හැටියට, ජනතාවක් හැටියට ඔබ දක්ෂ වෙන්න. මේ தত্ত্বය નિවැරදි කරගන්න. ඔබමයි નિවැරදි කරගati යුත්තේ. ඔබ નિවැරදි කරගati යුත්තේ කොහොමද? අවිද්‍යා පච්චයා සංකාරා. මේ අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන යහපත් සංස්කාරයන් කුසල් සංස්කාරයන් තුලින්මයි ඔබ ශක්තිමත් වෙන්න ඕනේ. ඔබ කුසල් සංස්කාරයන්ගෙන් ශක්තිමත් වෙද්දී කුසලයට අදාළ දැනීම ඔබට සකස් වේවි. නමුත් වර්තමානයේ අවිද්‍යාව තුලින් අපි පෝෂණය කරන්නේ අකුසල් සංස්කාර. ලෝභ දේශ මොහය සිල්පද බිඳීම් වැරදි කර්මයන් ඒ නිසාම අපිට සකස් වෙන්නේ අකුසලයට අදාළ දැනීම. ඒ නිසා මෙතන මේ කොයි පැත්තෙන් බැලුවත් සුන්දර ධර්මයක්මයි. රවට්ටන කෙනා ධර්මයක්, රැවටීමට ලක් කරන කෙනා ධර්මයක්. ඔබ හිතන කෙනෙක් දරුවෙක් රවට්ටනවා. රවට්ටගෙන ගිහලා දූෂණය කළ දරුවා මරලා දානවා. හරි. ඒ දරුවා මැරුණා. ඒ දරුවා මැරුණේ ඒ දරුවාගේ අතීත සංස්කාරයක් නිසා. නමුත් මේ ජීවිතයේ දරුවාව රවට්ටපු කෙනා නැවත ගෑනු දරුවෙක් වෙලා ඉපදුනොත් ඒ ගෑනු දරුවාව අනිවාර්යයෙන්ම අවුරුදු 15 වෙන ඉස්සෙල්ලා කෙනෙක් රවට්ටනවා. ඒ කැඩෙන බිඳෙන ලෝකයේ ස්වභාවය. ඒ නිසා මේ ස්වභාවයෙන් ගැලවෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ ආරෂ්ඨාංගික මාර්ගයත් දේශනා කරන්නේ. මේ ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨියට අදාළව මේ උතුම් ධර්මයන් බුදුරජාණන් වහන්සේ පනවන්නේ. ඒ නිසා අපි දක්ෂ විය යුතුයි. වැරද්දට ඇඟිල්ල දික් කරන්නේ නැතුව, වැරද්දට එකිනෙකාට චෝදනා කරන්නේ නැතුව, වැරද්ද
ධර්මයේ නිවැරදි කරගන්න. නිවැරදි කරන මාර්ගය තියෙනවා. මාර්ගය තමයි ධාර්මිෂ්ඨ නායකත්වයක් පත් කරගන්න. මේසා සුන්දර රටක්. ඔබ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම බිම් කඩක ඉපදිලා තියෙන්නේ. ලෝකේ ශ්‍රේෂ්ඨම ආර්ත්‍ය වෙන තෙරුවන් වැඩ සිටින බිම් කඩක්. ලෝකේ දෙවැනි ශ්‍රේෂ්ඨ ආර්ත්‍ය වෙන චතුරාර්ය සත්‍ය ඇහෙන බිම් කඩක්. රුවන්වැලි මහා සෑය ජයශ්‍රී මහා බෝධිසමිඳුන් දාන්ත දාසුන් වහන්සේ ශ්‍රීපාද පත්ම වහන්සේ වැනි මේ සුන්දර ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින බිම් කඩක්. සම්මා දිට්ඨිය ජීවමානෝ තියෙන බිම් කඩක්. මේ ජීවිතයේ උතුම් සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරගන්න පුළුවන් බිම් කඩක්. පරිසරය ගත්තා ස්වභාව ධර්මය ගත්තා කාලගුණය දේශගුණය ගත්තා බොහෝම ජනතාවට හිතකර මහ පොළව පෝෂිත බිම් කඩක්. සම්මේවන් සුන්දර පිනට අදාළ සියලුම සුන්දර ආර්ථයන් තාම ජීව මානව විවෘතව තියෙනවා. එහි පස්සිකව අපිට තියෙනවා මේ සියලු ධර්මයන් දරාගෙන පුණ්‍යවන්ත ජීවිත ලැබපු පිරිසක් අපි. නමුත් අපේ අකුසල් සංස්කාරයන් නිසාම පින්තුනේ ඒ පුණ්‍යවන්ත භාවය අපේ මුළු ලෝකයාම ඉදිරියේ විකෘතියක් කරලා තියෙනවා. ඒ පුණ්‍යවන්ත භාවය ලෝකයා ඉදිරියේ අකුසලයක් බවට මපත් කරලා තියෙනවා. ඒ නිසා ඔබ මැරෙන්න පෙර ආතුව ඔබේ ඇස් දෙක පියවෙන්න පෙර ආතුව මේ වර්ධ නිවැරදි කරගන්න. මෙවන් සුන්දර ධර්මයක් දරාගෙන ඔබ මේ සමාජය කාමයන්ගෙන් විකෘති සමාජයක් බවට පත් කරලා මැරිලා ගියොත් ඔබ මේ සමාජය ධනයෙන් බංකොලොත් සමාජයක් බවට පත් කරලා ඔබ මැරිලා ගියොත් ඔබ මේ සමාජය දරුවෙකුට නිදහසේ ජීවත් වෙන්න බැරි සමාජයක් බවට පත් කරලා ඔබ මැරිලා ගියොත් ඔබ මේ සමාජය අම්මා තාත්තලාගේ රහත් ගුණයන් ඒ උතුම් බ්‍රහ්ම ගුණයන් විනාශ කරලා දාන අම්මලා තාත්තලා විකිනෙන ලිංගිකත්වයට විකිනන තත්වයට පත් කරලා ඔබලා ඇස් දෙක පියාගත්තොත් ඔබලා උපන් ජාතියට නායකාරය වෙලා ඇස් දෙක පියවෙන්නේ. ඔබලා උපන් ආගමට නායකාරය බවට පත් වෙලයි ඔබලා ඇස් දෙක පියාගන්නේ. මොකද ඔබලා ඔබේ වගකීම ඉටු කළේ නැහැ. ඒක හොඳින් තේරුම් ගන්න. ඒ නිසා මේ සුන්දර ජීවිතය ඔබ ලැබුවේ මේ සුන්දර ධර්මයේ උපයෝගී කරගෙන මේ මනුස්ස ප්‍රජාව තුල ජීවත් වෙන ශ්‍රේෂ්ඨම මනුස්ස ප්‍රජාව බවට මේ මනුස්ස ප්‍රජාව පත් කරන්න. මේ ලෝකයේ තුල ශ්‍රේෂ්ඨම ධනවත්ම සදාචාරාත්මකම ගුණාත්මකම සිල්වත් සමාජය බවට පත් තුන බිම් කඩක් බවට මේක පත් කරගන්න. නමුත් අපි එතනින් ගොඩක් ප්‍රමාදී. ඒ ප්‍රමාදී භාවය අප්‍රමාදී භාවයක් බවට පත් කරගන්න. මම මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මම අප්‍රමාදී වුණා. ප්‍රමාදී ලෝකයේ තුල මම අප්‍රමාදී කෙනෙක් බවට පත් වුණා. ඒතොර මේ ප්‍රමාදී ලෝකයේ තුල මම පූර්වාදර්ශීව අප්‍රමාදී වුණා කියන කාරණය මම විවෘතව කියනවා. මම විරුද්ධව කියන එකට අභියෝග කරන්න පුළුවන් කෙනෙක් නැහැ. අභියෝග කළත් ඒක සත්පුරුෂ අභියෝගයක් වෙන්නේ නැහැ. ඒක අසත්පුරුෂ අභියෝගයක්. ඒ නිසා අසත්පුරුෂ අභියෝගයන් වෙන්න පුළුවන්. නමුත් මම බොහොම පැහැදිලිව කියනවා මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකයේ තුල මම ධර්මයේ උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රෝභාවය උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නේ මං කිසිත් නොදත් ශ්‍රාවකයා කියන අර්ථය උපයෝගී කරගෙන මම පූර්වාදර්ශීව අප්‍රමාදී භික්ෂුවක් බවට පත් වුණා. ඒක එහි පස්සේ ඔබ දකිනවා. ඔබ නොදකිනවා නම් ඒක මගේ අකුසලයක්. ඒක මට කරන්න දෙයක් නැහැ. මං ඔබට වැරදි පටවන්නේ නැහැ. ඔබ දකිනවා නම් මං ප්‍රමාදී භික්ෂුවක් කියලා ඒකට මං ඔබට දොස් කියන්නේ නැහැ. ඔබ මාව ප්‍රමාදී කියලා දකින්නේ ඒක මගේ අකුසලයක්. මොකද මං සංසාරේ ඔබ අප්‍රමාදීව ඉද්දී මං ඔබට ප්‍රමාදී කියලා කියනවා. ඒ විපාකයයි මට ලැබෙන්නේ. ඒ නිසා මං ඔබත් එක්කමනාප නැහැ. නමුත් මං නැවතත් කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මේ උතුම් ධර්මයේ ජීවිතයට අරගෙන මම අප්‍රමාදී භික්ෂුවක් බවට පත් වුණා. ඒ කියන්නේ ධර්මයේ හිපස්සිකයි විවෘතයි ධර්මයේ ස්වක්කාතයි. මේ ස්වක්කාත ධර්මයේ මේ ඒහිපස්සික ධර්මය ජීවිතයට එකතු කරගෙන ඔබ දක්ෂ වෙන්න පින්වතුනි පූර්වාදර්ශීව මේ ධර්මයේ අර්ථයන් ලෝකෙට කියන ලෝකෙට බෙදලා දෙන ලෝකෙට මේ අප්‍රමාදී භාවය ප්‍රකට කරන රාජ්‍යයක් බවට ඔබ ඉපදුන මේ පුණ්‍යවන්ත භූමිය පත් කරගන්න. ඒ පුණ්‍යවන්ත භූමිය එතෙන්ට පත් කරගන්න නම් ධර්මතාවයන් සියල්ලම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය කියන එක මාර්ථය තුල තියෙනවා. ඒක තේරුම් ගන්න. පින්වතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ මොහොතේ ධර්ම යාත්‍රා ඒ උතුම්
ධර්ම සාකච්ඡා මේ වැඩසටහන ශ්‍රවණය කරලා පින්තුල අප්‍රමාණ සැනසෙල්ලක් අත් කරගත්තා. ඒ නිසා කල්පනා කරන්න මේ රැස් කරගත්තා වූ සෑම ධර්ම දානමේ පිනක්ම මේ මොහොතේ ඒ අපවත් වී වදාළ අති ගෞරවනීය මාගේ උපාධ්‍යානන් වහන්සේ වෙන අවසරයි දොඩම් පහල චන්දසිරි ගෞරවනීය මහා නායක ස්වාමින් වහන්සේට පරලව ජීවිතේ වර්ණය සැපය බලය ප්‍රඥාව උදෙසාම හේතු වේවා කියලා මේ සිටින් සාදු කියන්න. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝ රත්නයට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා. ඒ වගේම මේ මොහොතේ සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු ඒ අප්‍රමාණ වූ සියලුම පින්තුල්ලාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා. ඒ වගේම කල්යාණ මිත්‍රභාවයෙන් උපකාරක ධර්මයන් සකස් කර දුන් පින්වත් සාරද මහත්මයාට පින්වත් පුබුදු මහත්මයාට ඒ සිරස ගුවන්විදුලියේ ප්‍රධානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්තුල්ලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.